ඔබට පිස්සුද එහෙම නැත්නම් ඔබට මොලේ අමාරුවක් තියෙනවා දැන් මේ ඉන්සයිට් මැදිරියේ ඉඳලා ඔබෙන් පිස්සුද කියලා අහනකොට ඔබට කේන්ති ගිහිල්ලා මගෙන් පෙරලායි ඔබට පිස්සුද කියලා මේ පිස්සු කතාව ඉන්සයිට් මැදිරියට එන්න විශේෂ හේතුවක් තියෙනවා ලංකා ඉතිහාසයේ යම් දේශපාලන නියෝජිතයෙකුට මොලේ ප්‍රශ්නයක් තියෙනවාද කියලා පරීක්ෂණයක් පවත්වලා එයින් සමත් වුණු ඒ සමත් වීම නිසාම ආඩම්බරෙන් ඉන්න දේශපාලන නියෝජිතයෙක් අද අපි ඉන්සයිට් මැදිරියට කැඳවනවා නිශාන්ත මුතුහිට්ටි ගමගේ ඔබ පිළිගන්න ආයුබෝවන් කියලා ගෞරවයෙන් දැන් ඇත්තටම මං අතීත සිද්ධි නැවත හාරා උසමින් ප්‍රශ්න කරනවා නෙමෙයි දැන් මේ සිද්ධිය ගැන ඔබට මොකද ඉතින් හැරලා බැලුවාම ඔබ කිව්වා මේ මං ආඩම්බර වෙනවා කියලා කවුරුත් වෙන මේ වගේ සහතිකයක් තියෙන කෙනෙක් ලංකාවේ නැහැ කියලා ඒක ඇවිල්ලා මේ රටේ පොලිසිය කරපු ඉතාම පහත් වැඩක ප්‍රතිඵලයක් තමයි ඒක 2009 අවුරුද්දේ මම පළාත් සභා මැතිවරණ තරඟ කරන වෙලාවේදී සිද්ධි කීපයක් ඇති වුණා ඒවට පොලිසිය වැඩ කරා අපේම ඉහළ කට්ටියගේ උමනාවට මට විරුද්ධව මට හිරිහැර කරන්න ඒ වෙලාවේදී සමහර වොයිස්කට් මාධ්‍ය ඉස්සරහා මං කියපු කාරණාවලට එරෙහිව පොලිස් උසාවියේදී ඉල්ලීමක් කරා ගාල්ල පොලිසිය එවකට හිටපු SSP වරයා මගේ මානසික වෛද්‍ය වාර්තාවක් ගන්න කියලා මාව රිමාන්ඩ් කළා. වරදිලවත් ඒ වෙලාවේ මං ලොකු අවධානමකට ආවේ වරදිලවත් කිව්වනම් මට මානසික ප්‍රශ්නයක් තියෙයි කියලා මට චන්දිල්ලන අයිතිය පවා අහෝසි වෙනවා. වෛද්‍යවරු බොහොම පැහැදිලිව දුන්න එහෙම කිසිම බාධාවක් නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. මගේ වෛද්‍යවරුන්ටත් කෘතවේදීව සිහිපත් කරන්න ඕන එදා ඒ මට සහතිකය දීපු අය නිසා තමයි පළාත් සභා මන්ත්‍රී ඉඳලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා නියෝජ්‍ය මැතිවරයෙක් කළා දෙවැනි වරටත් නියෝජ්‍ය මැතිවරයෙක් කළා මෙතනට එන්න ලැබුණේ ඒ සහතිකයේ ප්‍රතිඵලයෙන්ද හැබැයි ඔබ ආඩම්බර වෙන්න ලංකා ඉතිහාසෙ හිම කෙනෙක් නෑ කවුරුවත් මං ටිකක් විමර්ශනය කරලා බැලුවාම ලෝකෙත් අඩුයි හිමයි ඒ කියන්නේ මේ නීතියේ ප්‍රශ්නයක් ඇවිල්ලා මානසික ප්‍රශ්නයක් තියෙනවද කියලා සහතිකයක් අරගෙන නෑමට එහෙම එකක් නෑ කියපු අය අඩුයි. ඒ ගැන ඔබ ආඩම්බර වෙන්න ඕනේ. දැන් ආඩම්බර වෙන්න ඕන. වැඩේ ගැස්සිලා ගියා නම් එහෙම තමයි ප්‍රශ්නේ ඉන්නේ. ප්‍රශ්නේ ඉන්නේ. දැන් මේ අතීත කතාවත් එක්ක තව ප්‍රශ්නයකට මම ඔබව රැගෙන යනවා. දැන් මේ 2009 පළාත් සභා මැතිවරණ ගැන කියපු නිසාම ඔබ එදා නඩු 12කට මුණ දුන්නා කියලා කියනවා. නඩු 12ක් ඔබට විරුද්ධව දැම්මා. එතකොට දැන් මේ ආණ්ඩුව යටතේ ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව යටතේ වැටුණු එක නඩුවයි ඒ අනුව මේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයේ තිබිච්ච ආණ්ඩුව ඔබට විරුද්ධව කටයුතු කරා වගේ කතාවක් ඒ කාලේ ඔබ කියනවා. ඒක ඇත්තද? සම්පූර්ණයෙන් ඇත්ත. ඇයි ඔබෙන් පළිගන්න හේතුව? පළාත් සභාව මැතිවරණේ අපේක්ෂකලා ඉස්තුව හදද්දී ගාල්ලට කොළඹින් යනෝ නළුවෙකුයි නිළියෙකුයි ගිහිල්ලා අලුතෙන් රඟපාලා වැඩේ පටන් ගන්නෝ අපි එහෙ ඉන්න කට්ටියට අමතරව. ඒ යන කට්ටිය යන්නේ සම්පූර්ණ PSD එක අරගෙන ආරක්ෂාව වාහන එක්ක ජනාධිපති ආරක්ෂක අංශයේ සහාය ඇතුව අනිත් ආයතනවල ශක්තිය තුල අපි අසරණ කරා අපේම ජනාධිපතිවරයෙක් යටතේ ඒ මැතිවරණදී. ඒක තමයි ඇත්ත කතාව. ඊට පස්සේ පොඩි පොඩි සිද්ධීන් නැති වුණා. ඒ සිද්ධීන් බොරු මවාපාපු සිද්ධීන්. ඒ සිද්ධීන් වලට මම 3 සැරයක් රිමාන්ඩ් ගත වුණා. ඒ කියන්නේ අර මැටරඹ වේදිකාවට ඔබේ සගියෝ ගෙහුවේ නැද්ද ඇත්තටම? ඔබ උන් මේ පැහැරගෙන ගිහින් හංගගෙන ඉඳලා සිද්ධි බොරුවක්ද? මැටරඹ නෙවෙයි. වඳුරඹ. වඳුරඹ. නෑ ඒක අපි කරපු කාරණයක් නෙවෙයි. ඒ කරපු කට්ටිය ඉන්නෝ මේ නොකරපු කට්ටියක නඩු දාලා තිනෝ. ඒතර ඔබ ඇයි මේක කොපි කරන්න උත්සාහ කරන්නේ? මට දිනෝ පැහැරගෙන යෑම කියලා එක. ඒකත් ඉතින් උසාවියේදී ඔප්පුවේ මොකද්ද තත්ත්වය කියලා ඒකත් මට අදාළ සම්බන්ධ කාරණයක් නෙවෙයි. ඔබ ඇයි එහෙම කොටු කරන්න උත්සාහ කරන්නේ ඒ දවස? ඔබ හිතන විදිහට. ඒක මේ ආණ්ඩුව කාලේ හිටිය ජනවාරි 8 වෙනිදාන් පස්සේ අනිත් නඩු 12 දෙනුනේ. ඊට කලින් නඩු 12 ගැන මං අහන්නේ. ඊට කලින් ඒවා දෙනුනේ කිරිම පැහැදිලිවම මේ
පළාත් සභාව මැතිවරණෙත් එක්ක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මාත් එක්ක අමනාප වුණා ටිකක් දුරට බරපතල විදියට. ඇයි ඒ මැතිවරණදී එයාලා කියපු විදියට අපි ඔළුව පහත් කරගෙන ගාල්ලේදී ඉන්න කියලා තමයි කිව්වේ පිටින් ආපු අපේක්ෂකයින්ට විරුද්ධව. ඒ අපේක්ෂකයන්ට විරුද්ධව මට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග සියල්ලම මම ඉරගේ ඇතුළේ ඉඳගෙන ගත්තා, එළියදීත් ගත්තා. සාධාරණ වෙනුවෙන් අපි සටන් කරා ඡන්ද පැත්තකින් තියලා. ඡන්ද ගැන හිතුවේ නැහැ. ඡන්ද ප්‍රතිඵලෙත් අන්තිමට වංචා කළා, හොරකම් කළා දිනෝ. හරනම් ওই නඩු දානකොට අන්නේ ඡන්දේ ගණන් කරපු එක ගැනත් හොයලා වාර්තාවක් ගන්න කියලා අපි අලුත් ජනාධිපතිතුමාට යෝජනා කරන්න ඕන. ඒ 2009 පළාත් සභා මැතිවරණ දකුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප ලයිස්තුවත් සම්පූර්ණයෙන් හොරට හැදුවේ සාක්ෂිත් අපි ළඟ දිනවා. ඔබ දැන් එහෙම යෝජනාවක් ඉල්ලීමක් වර්තමාන ජනාධිපතිවරයාගෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් කරන්න ඔහු පිළිබඳ ඔබට යම් පැහැදීමක් තියෙනවද? ඔහු හොඳ ජනාධිපතිවරයෙක් කියලා දැන් මං හිතන්නේ නිදහසෙන් පස්සේ මේ රටේ බිහි වුණේ අගමැතිවරු 1977න් පස්සේ පළවෙනි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 82 පත් වෙන්නේ. එතන ඉඳලා පත් වෙච්ච දෙවෙනි ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඊළඟට පත් වෙනෝ ඒ දුර කාලේ අවසන් වෙනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඊළඟට පත් වෙනෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ අය අතරින් හසල දැනුමක් තියෙන කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් කැපවීමක් තියෙන දුරදක්නා නුවණක් තියෙන ඉවසීමක් තියෙන රට ගොඩනගන වැඩේට කලබලයක් නැතුව අත තියලා තියෙන රටේ ආරක්ෂාව ගැන ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ රට රැක ගන්න පුළුවන් තීන්දුව తీරන අරගනිපු ශ්‍රේෂ්ඨ නායකයෙක් අද ජනාධිපතිවල් තිනෝ. මම විශ්වාසයෙන් කියනෝ එතුමාගේ පත්වීම මේ රටේ වාසනාවට සිදුවෙච්ච කාරණයක්. අපි ආරාධනා කරනෝ සියලු රටවැසියන්ට ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ආයි අංශු මාත්‍රයක් හොරකම වංචාව දූෂණය නැති ඒකට ඉඩ දෙන්නේ නැති නායකයෙක් එක්ක ගමනක් යන්න අපි ලෑස්තියුමු කියලා ආරාධනා කරනවා. දැන් මං විශේෂයෙන්ම දීපත් කරන්න ඕන මං ඉස්සරහට කියනන් හිටිය. ඔබ 2015 මාර්තු පළවෙනිදා දෙරණ මොකද උනේ වැඩසටහනට කතා කරපු දේවල් මම දැන් උපුටා දක්වන්න කැමතියි. ඔබ එදා කියනවා 2015 ජනවාරි 8 මැතිවරණය බටහිර කුමන්ත්‍රණයක්. ඒ විතරක් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයෙක් විදිහට තෝරා ගැනීමම ඒ කුමන්ත්‍රණේ කොටසක් කියලා කියනවා. එතකොට අද මේ වෙනස් ප්‍රකාශ කරන්නේ ඇයි ඔබ? මේ 2015 ජනවාරි 8 මැතිවරණය ගැන 2015 මාර්තු 1 වෙනිදා අද දෙරණ මොකද උනේ වැඩසටහනට කියන කතාව. පැහැදිලිව ජනවාරි 8 වෙනිදා වෙනකන් අපි වැඩ කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක. ජනවාරි 8 වෙනිදා ඡන්ද දුන්නෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. ඒ හැම වේදිකාවෙම අපි කිව්වේ මෛත්‍රීපාල සිරිසේන කියන්නේ පොදු අපේක්ෂකයා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක මේ හම්බෙච්ච දරුවෙක් කියලා. අපි දිගින් දිගට කිව්වා මේක බටහිර කුමන්ත්‍රණයක්, මේකට පරද්දවන්න අපි කැපවෙමු කියලා. නමුත් අගෝස්තු මාසේ 17 පාර්ලිමේන්තු මැතිවරණය වෙනකොට අපි ඔය කාරණේ කිව්වා දින 100 ආණ්ඩුවට විරුද්ධයි. අගෝස්තු 17 මැතිවරණයෙන් පස්සේ සතියකින් පස්සේ අපි මේ ආණ්ඩුවට එක්ුණා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 42 නියෝජ්‍ය ඇමතිවරු හැටියට. අද අපි ස්ථාවරයක ඉන්නෝ මහින්ද රාජපක්ෂද මෛත්‍රීපාල සිරිසේනද කියලා. අපිට දැන් එක්කෙනෙක් එක්ක ආශ්‍රය කරනකොට
වැඩ කරනකොට අපේ නායකයා එයා විතරයි අපිට පේන්නේ. අපි දැන් දෙන්නෙක් එක්ක වැඩ කරලා බලලා දිනවා. අපි දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක 2005 ඉඳලා 2015 ජනවාරි 8 වෙනකම් වැඩ කරා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්කත් දැන් අවුරුදු දෙකක් වැඩ කරා. අපි දැන් මේකේ වෙඩි වෙනසක් දකින්නවා. ඒතර කුමන්ත්‍රණ කතා බොරුද? ඔබ නොදැනද කිව්වේ ඒක? නෑ ඒක දී වෙලාවේ අපේ වේදිකාවේ මාතෘකාව. ඒ වෙලාවේ අපි ඒකනේ ඔබ බරපතලක් නැතුව නොදැනද කිව්වේ කතාව එදා. තාම දරුණු කතාවක්. බටහිර කුමන්ත්‍රණයක් පොදු අපේක්ෂකෙක් ලංකාවේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඔබ නොදැනද කිව්වේ කතාව? එහෙම නැත්නම් නොහිතන. නෑ ඉතින් ජාත්‍යන්තරයේට උමනාවක් තිබුණා මේක වෙනස් කරන්න. ජාත්‍යන්තරයට පැහැදිලි උමනාවක් තිබුණා. එතකොට කතා දෙක අතර පරස්පරයක් ඔබට පේන්නේ නැද්ද? පොඩි පරස්පරයක් තියෙනක ගණන් ගන්න එපා. දැන් කියන කතාවලත් එතකොට මේ වගේ පරස්පරයක් තියෙයි. නෑ නෑ දැන් කියන කතාව බොහොම. ඒ කියන්නේ ඔබ උපක්‍රමයක්ද පාවිච්චි කරන්නේ? බොහොම පැහැදිලි. දැන් කියන කතාව ආයි අනිත් පැත්තට අපි හරවන්නේ නෑ. මේක තව මාසකින් දෙකකින් තුනකින් අනිත් පැත්තට ගිහිල්ලා එකපැද්දට වාඩි වෙලා අපි කතා කරන්න බලාපොරොත්තු නැතුව තමයි මේ කතා කරන්නේ. දැන් ඔබ අගය කරන ඔබ කැමති වර්තමාන ජනාධිපතිවරයා 2010 මහින්ද චින්තන ඉදිරිදැක්ම වැඩසටහනේදී ඉතා පැහැදිලිවම ඔහුම කියනවා ඔය කියන කතාව. ලංකාවේ බටහිර ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි. රාජ්‍යනෝන ආයතන, දෙමළ ඩයස්පෝරාව, එක්සත් ජාතික සංවිධානය ඒවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එළවන්න උත්සාහ කරනවා. අපි ඔහු බේර ගන්නවා. ඒ වෙලාවේ තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වර්තමාන එදා ජනාධිපති මහින්ද රාජපක්ෂට රජතුමා කියලාත් කියන්නේ. ඒ කතාව තිබුණා අන්තර්ජාලයේ. ඔබ හිතන විදිහට එදා ඒ කතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියන්නේ නැත්තේ නිකමටද? ඔබ ඔය කියන විදිහටද? ඒ කියන්නේ ඡන්ද කඩා ගන්න බොරුවට එහෙමද කියන්නේ නැත්තේ? නෑ දේශපාලන ප්‍රවාහය තුල කරන ප්‍රකාශයන් මේ ඔක්කොම යථාර්ථියම නෙවෙයි. අපි අනුගාමිකයන්ට ජම්යම් දේවල් ප්‍රකාශ කරනෝ ඒ අය ඇඳ බැඳ තබා ගන්න. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නොවැම්බර් මාසේ එළියට බහින්න කලින් දවසේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක එකට ආපකාපු දවසේ ඒ කියලාවෙත් මේ හෙට උදේට අපි මේ වැට්ටික් කරමු කියලා මේ රැස්වීමක් තියලා සාකච්ඡා කළා තමයි පිටවෙල ගියේ. නමුත් හෙට උදේ ගිහිල්ලා අර කතා කරපුවා කරේ නෑ. අමාත්‍යංශර ගිහිල්ලා පත්තින් 4000ක් දීලා ඊට පස්සේ ගිහිල්ලා ගෙලින්ම මාධ්‍ය සාකච්ඡාවට එතෙන්දි ප්‍රකාශ කරා මම තමයි පොදු අපේක්ෂකය කියලා. ඔබ කියන්නේ මේ ක්‍රමේ හරි කියලාද? නැතු ඉතින් එහෙම නැතු වෙන කරන් දෙයක් නෑනේ. තමන්ගේ පැවැත්ම සඳහා ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලාද ඔබ කියන්නේ? ලංකාවේ දේශපාලන පැවැත්ම සඳහා ඕනම දෙයක් කරන්න බෑ. නමුත් ඒ සිද්ධියදී වෙනගන්න තීරණය මොකද්ද එතුමා? එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලයක් හිටපු ලේකම්වරයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් කරන්න කැපවෙච්ච ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරේ. එතුමට අසාධාරණකම් ඕන තරම් පක්ෂය ඇතුළේ සිද්ධ වුණා. ඒ සියල්ල ඉවසගෙන ඉඳලා එතුමට ආරාධනාවක් ආවා මේක බාරගන්න පොදු අපේක්ෂක තන්තුර. එතුමා තීරණයක් ගත්තා මේක සුසුයි කියලා. එතුමා කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් හැටියටත් වෙන්න පුළුවන් ඔබ කියන හැටියට. එතන කුමන්ත්‍රණයක් නෑ. එතුමා මේ ජාත්‍යන්තර ඒක බොහොම සාමකාමී විදියට ලංකාව ඇතුලේ ඉන්න කීප දෙනෙක් හතර පහ දෙනෙක් සාකච්ඡා කරලා ගත්ත තීන්දුවක්. ඔබ දැන් කියනවා නේද ඔබ ඉතා පැහැදිලිව මේ ආණ්ඩුවත් එක්ක ඉන්නවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් එක්ක මේ ඉන්න කතාව නැවත ඒකාබද්ධ විපක්ෂයට කියන්නේ කියන්නේ කියලා. පැහැදිලිව ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති. ඉතින් මේ කතාවත් දැන් වෙනස් වෙන්න පුළුවන්. දැන් 2015 අච්චර ලොකු දේවල් කියලා වෙනස් වුණා නම් පහුවෙන්ද උදේට ජනාධිපතිවරයා වර්තමාන ජනාධිපතිවරයා ඔබ කියන හැටියට එක කමකුත් නැත්තම් දැන් ඔබ මේ දෙරණ ඉන්සයිට් මැදිරි ඉඳලා මේ කියන කතාව සමහර විට දැන් ගිහිලා ඔබ ඒකාබද්ධ ඉඳගන්නත් පුළුවන්. නෑ ඒ කියන විදිහට. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. අපි දැන් ගිය සතියේ 3 වෙනිදා කොළඹට ගෙනාව 1000ක් මාත් එක්ක සෙනඟ. අපි ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයට වාඩි වුණා. මම බද්දක මාසනේ සංවිධායක හැටියට ගාල්ල දිස්ත්‍රික්කේ නියෝජනය කළා. අපි ඇවිල්ලා එතන
අපේ නියෝජිතත්වය පෙන්නවා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදාලා යන්නේ නැහැ. හැබැයි ඔබ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට විවෘත ආරාධනාවකුත් කරා පුටුවක් තියනවා එන්න කියලා. ඔව් ආරාධනා කරා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න කියලා. අපි මම ඉපදුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. මම පළවෙනි ඡන්දයේ වැඩ කරේ 1991 දී මගේ ලාබාලම ලංකාවේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයා වෙන්නේ මම, මන්ත්‍රීවරයා වෙන්නේ මම අවුරුදු 19 මාස ගන්නකදී. ඊට පස්සේ දිගටම එදා ඉඳලා උපසභාපති, සභාපති, පළාත් සභා මන්ත්‍රී, පළාත් සභා මන්ත්‍රී, පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමති දැන් අවුරුදු 26ක් එක දිගට මේ ගමන ඇවිල්ලා තිනුම. එතකොට මං ඉතාල විශ්වාසයෙන් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිට ගියේ නැහැ. අපිට නායකත්ව දුන්නා මැතිනි, චන්ද්‍රිකා මැතිනි බව දුන්නා, මහින්දම රාජපක්ෂ ජනාධිපතිතුමා දුන්නා. අද වර්තමානයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නායකත්ව දෙනවා. හැබැයි ඔහු ඡන්දේ ඉල්ලන්නේ, ජනාධිපති වරණේ ඉල්ලන්නේ හංසය ලකුණේ නෑ. ඒක තව ඉස්සරහා කාරණයක්. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. හැබැයි අපිට එතුමා පත් කරපු ගමන් අපි කියලා වැළඳගත්තේ නෑ. අපිට පොඩි ප්‍රශ්නයක් තිබුණා. පක්ෂය අපි හිටියා, ඒ රැස්වීම් වල හිටියා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මොකද කරන්න කියලා අපි බලලා හොයලා තමයි ළඟට ගියේ. ඒ තීරණේ ගත්තේ. ඒ තීරණේ ගත්තේ මොකද? ඒ තීරණ බලපතල තීරණයක් නිසාම කෙටි විරාමයක් දෙන්න අපි නැවත ඉන්සයිට් මැදිරියට එනවා. දේශපාලනය කියන්නේ මොකද්ද? සමහරු විශේෂයෙන්ම තරුණ පරම්පරාව මේ වෙනකොට අපි නම් දේශපාලනේ නෑ කියලා කියන තරමටම දේශපාලනය කියන යෙදුමේ භාවිතයේ ඔද්දල් වෙලා තියෙනවා. මේ ඔද්දල් වීම ඉදිරි ඉන්සයිට් මැදිරිය සිට අපි උත්සාහ කරන්නේ දේශපාලන සංවාදයක් ආරම්භ කරන්න. එය ඉදිරියට ගෙනියන්න. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ වරාය හා නාවුක නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහිට්ටි ගමගේ. අපි ටිකක් ලොකු කතාවකින් තමයි කතාව නැවැත්වුවේ. මං තවත් උපුට දැක්වීමක් කරනවා. ඔබ එක්තරා මොහොතක කියනවා, ඔබෙන් අහනවා ඒකාබද්ධ විපක්ෂයට ගිහින් ඉඳගන්නවද වගේ එකක්. ඒතර ඔබ කියනවා දැන් ගිහින් ඒකාබද්ධ ඉඳගත්තොත් උන් දුවන්න ගහනවා. එතකොට ඉන්න තැනක් නැහැ. හා නැද්ද කියලා බහනවා. ඒ කියන්නේ ඔබට අවස්ථාවක් තිබුණොත් ඒකාබද්ධ විපක්ෂයට යනවද කියලා තේරුම්. ඒ කියන්නේ උන් ගහන හින්දා යන්නේ නැහැ කියලා ඔබ කියන්නේ. නෑ, අපි මේ ආණ්ඩුවට එක්ුණෙන් පස්සේ එක්ුණේ කැමැත්තකින් නෙවෙයි. ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත් වුණෙන් පස්සේ අපි පාර්ලිමේන්තුවේ හිටියා. දින 100ම අපි මෙලොව සහයෝගයක් දුන්නේ නැහැ, සම්බන්ධ වුණේ නැහැ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක්ක. දින 100 ඉවර වුණෙන් පස්සෙත් ඇදිලා ඇදිලා ගියා ආණ්ඩුව අබ්බලන් හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ රැස්වීම් වලට ගියත් අපි වාඩි වෙලා මේ සහයෝග දුන්නේ නැහැ. අපි උඩ බලන් ඉඳලා එනවා. මහින්ද මහත්තයා පක්ෂ බාර දුන්නා. මහින්ද මහත්තයා බැන මේක බාර දුන්න හින්දා අපිට කෙලවිලයි කියලා අපි එහෙම හිතාගෙන එනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයේ ආවෙන් පස් තරඟ කරන්න අපිට අවස්ථාව දුන්නා. අපි තරඟ කෙරුවා. තරඟ කළා අගෝස්තු 18 අපි ඒකත් පරාජයයි. 95 අපිට තියෙන්නේ රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙනකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විමසුවා ගාල්ලෙන් එනවද කියලා මගිනුත්. මම අනිත් කට්ටිය ගැන දන්නේ නැහැ. මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් කතා කරලා කිව්වා මෙහෙම ආරාධනාවක් තියෙයි කියලා. එතුමගේ ඉුවේ යන්න කියලා. මේ වෙලාවේ අපි ගිහිල්ලා ඊට පස්සෙන්දම නියෝජ්‍ය අමාත්‍යකම් බාරගත්තා. බාරගෙනත් අපි බොහොම ඉවසීමෙන් කලබලයක් නැතුව දුරින් හිටියේ තනතුර ගත්තට. ඊට පස්සේ පොඩි කාලයක් ගියා අපි දෙගොල්ලෝ යාළු වෙන්න. මොකද අපිට ඔබ අපි දෙගොල්ලෝ කියන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිසා ඔබ. ඔව් ඔව් ඔව්. මොකද අපි හිතට එකඟව එකසරේට සම්බන්ධුන්නේ පාර්ලිමේන්තුවත් කතා කරන්නේ කතා කරන්න බෑ. කතා කරන්න දෙයක් නැහැ. මේ ආණ්ඩුව හොඳ කියන්න බෑ.
කියන්තරම් හොඳක් තිබුණේ නැහැ. එහෙම ටික ටික ගිහිල්ලා ඊට පස්සේ තමයි මෛත්‍රීපාල තිරසන ජනාධිපතිතුමා පක්ෂ සැබෑ සභාපති ධූරයේ පක්ෂය රැකගන්න පක්ෂය බණ්ඩාරනායක මහත්තයා සිරිමාව මැතිනි චන්ද්‍රිකා මැතිනි මහින්ද රාජපක්ෂ වගේම රකින්න පක්ෂය පක්ෂය ශක්තිමත් කරන්න එතුමා වැඩේ බාරගත්තන් පස්සේ තමයි අපි එතුමත් එක්ක එකඟුනේ නැත්නම් අපි හිතුවා අගමැතිතුමා කියන විදියට නටන නාටකම් ගොඩක් අපිට බලන් ඉන්න වෙයි කියලා ඒක නොවෙච්ච නිසා තමයි එතුමා ගැන විශ්වාසයෙන් අපි අද මේ වෙනකොට ඉන්නේ දැන් ඉතින් ඒකාබද්ධ පක්ෂ ගිහිල්ලා මේ නැහැ නෑනේ දැන් ඔබ මේ මෙච්චර විශ්වාසයෙන් ජනාධිපතිවරයා ගැන කතා කරන නිසාම දැන් හිටපු අධිකරණ අමාත්‍යවරයා තනතුරෙන් පහ කරන්න කියලා එජාප පසුපෙළ මන්ත්‍රීවරු තමයි කියන්නේ. එතකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්ෂණිකව ඒ තීරණය ගන්නවා. ඒතර ඔබ හිතනවාද ඔහු ওই කීන තරමට ස්වාධීන එහෙම නැත්නම් රට වෙනුවෙන් හිතන අනිත් අයට බය නැති එහෙම වැඩ කරන්න පුළුවන් හයියක් තියෙන කෙනෙක් කියලා ඔබට හිතෙනවද? නෑ ඒක එක්සත් ජාතික පක්ෂ ප්‍රශ්නයන්නේ. ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමා තීරණය කළා. ජනාධිපතිතුමාට ලිපියක් කියවනෝ මොහුව ඉවත් කරන්න කියලා. ඒ කිව්වෙන් පස්සේ ඒ තීරණය ගන්න වෙනවා. නමුත් ඔහු රටේම අධිකරණ ඇමතිවරයනේ. රටේම අධිකරණ ඇමතිවරය වුණාට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක්. එහෙම අමාත්‍යවරුන්ට පක්ෂයක් තියෙනවද කියන්නේ? තියෙනවා පැහැදිලිව තියෙනවා. අමාත්‍යවරයෙක් වුණාට පස්සේ අපේ කණ්ඩායමේ 42 ඉන්නේ. අනිත් කණ්ඩායමේ ඉතුරු 50 ඉන්නේ. හැබැයි ව්‍යවස්ථාවට අනුව එහෙම අමාත්‍යවරයෙකුට ජනාධිපතිවරයෙකුට පක්ෂයක් නැහැනේ. පක්ෂයක් තියෙනවා. නමුත් ව්‍යවස්ථානුකූලව අමාත්‍ය ධූරේ රටටම අදාළ එකක්නේ. මේ සම්මුතිවාදී ආණ්ඩුව හැදිලා තියෙන්නේ පක්ෂ දෙකකින්නේ. ශ්‍රී ලංකා UNP. ශ්‍රී ලංකා UNP කෙනෙකුට මම විජේදාස රාජපක්ෂ ඇමතිතුමා හිටියේ එක්සත් ජාතිපක්ෂයේ අමාත්‍යවරයෙක් හැටියට. ඒ ඇමතිකම දෙනකොටත් ඒකනේ. නැවත දුන්නෙත් එක්සත් ජාතිපක්ෂයේ දෙන්නෙකුට. ඒතර බලන්න ඕනේ ජනාධිපතිවරයා බලන්න ඕනේ රටේ සේනාධිනායකයා රටේ නායකයා හැටියට මේ චෝදනාව ඇත්තද නැද්ද කියලා නෙවෙයිද? ඒ චෝදනාව බරපතල එකක්. ඒ කිව්වේ විජේදාස රාජපක්ෂ හිටපු අධිකරණ ඇමතිවරයා නීතිපති දෙපාර්තමේන්තුව අතයටින් මේ හසුරුවන වගේ අදහසක් ඔහුට අවශ්‍ය පරිදි නීති ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ වගේ අදහසක්. ඒක බරපතල චෝදනාවක්. එතකොට ජනාධිපතිවරයා බලන්න ඕනේ නැද්ද මේක ඇත්තද නැද්ද කියලා? නෑ ජනාධිපතිවරයාට එහෙම බෑ වැඩ කරන්න. තනි ආණ්ඩුවක් වැඩ කරන විදිය නෙවෙයි සම්මුතිවාදී ආණ්ඩුවක තියෙන්නේ. මේක දෙපැත්ත බැලන්ස් කරගෙන යන්න ඕන. විශේෂයෙන් අගමැතිවරයයි ජනාධිපතිවරයයි කතා කරලා එකට ගත්ත තීරණයක් ඒක. ඒක නැතුව විජේදාස රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව ගත්ත තීන්දුවක් නෙවෙයි. ඒ තීරණේ මගේ මට්ටමින්වත් ඇමතිවරුන්ටවත් වෙන කාටවත් බෑ. එක්සත් ජාතිපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනාව ඇවිල්ලා ඉහළ පෙළේ මැතිඇමතිවරුත් අනුමත කළා. පක්ෂේ නායකයා අනුමත කළා. ජනාධිපතිතුමාට දීලා කෙරිච්ච කාරණය. හැබැයි දැන් එළියේ තියෙන චෝදනාව තමයි ජනාධිපතිවරයා පත්තර බලමින් නිහඬව ඉන්නවා. ජනප්‍රිය ධාරාවේ සෝෂල් මීඩියා හරහා මේ ගැන කතා කරලා තිනවා සෑහෙන අය. එතකොට මලික් සමරවික්‍රම රනිල් වික්‍රමසිංහ ඇතුළු කල්ලියක් රටේ ආර්ථිකය සහ රටේ පරිපාලනය මෙහෙවනවා කියන එක. එතකොට එහෙම ගත්තොත් එහෙම කාට හරි තර්ක කරන්න පුළුවන් ඔබ කියන හැටියට ඔව් එහෙම තමයි. හේතුව මේක සම්මුතිවාදී ආණ්ඩුව ජනාධිපතිවරයා එක කැලලක් කරනවා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අනිත් කැලල කරනවා කියලා. එතකොට ඒකේම හරිද? එහෙම වෙන්න පුළුවන්ද ඔබට අනුව? රටක් එක විදියට පාලනය කරන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කැපවලා ඉන්නෝ ප්‍රධාන කාරණා රසක. රටේ ජාතික ආරක්ෂාව, රටේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති, අමාත්‍යාංශවල කරුණු සොයා බලන්න ජනාධිපතිතුමා කැපවලා ඉන්නෝ. අගමැතිතුමා ඒ වගේම ඒ කාරණාවට එක් වෙලා ඉන්නෝ. හැම සතියෙම මුණ ගැහෙනෝ කැබිනට් එකේදී. ඒ සීන කාරණා සියල්ල කැබිනට් අනුමැතියට යටත් කෙනෝ. ඒවා ඉදිරිපත් වෙනෝ. රට ගොඩනගන වැඩේ අනිවාර්යෙන් මේ දෙන්න එකතු වෙලා ඉටු කරන. ඒකෙදී අපිට පවරිච්ච කාරණා ඉටු කරන්න අපි නිරන්තරයෙන් කැපවලා ඉන්නෝ. දැන් ඔබේ තනතුරු බාර ගන්නකොට, නියෝජ්‍ය අමාත්‍ය ධූරේ බාර ගන්නකොට ඔබ කියන්නේ මේ හම්බන්තොට වරාය, පාළුවට ගිහ හම්බන්තොට වරාය ගොඩ ගන්න අපි උත්සාහ කරනවා කියලා ඔබේ ප්‍රකාශයක් තියෙනවා.
එතකොට දැන් ඔය ගොඩ ගත්තද? ඒ කියන්නේ දැන් චීනයට පවරා දෙන 99 අවුරුද්දකට හම්බන්තොට වරාය. ඒ ගිවිසුම ඔබ කියෙව්වද? කියෙව්වා. ඒ ගිවිසුමට අනුව මේ ගනුදෙනුව රටට යහපත් එකක්ද? හම්බන්තොට වරාය ගැන ගත්ත තීන්දුව නොගෙන බැරි හින්දා වෙනත් ගන්න විකල්ප ක්‍රියාමාර්ගයක් නැති හින්දා ගත්ත ක්‍රියාමාර්ගය. මේක දීර්ඝ කාලයක් තිස්සේ 2011 ලෑස්ති කරේ මේක දෙන්න. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ යුගයේ මේක දෙන්න චයිනා මර්චන්ට් සමාගමට දෙන්න කටයුතු කළා. ඊට පස්සේ තමයි ඒ වැඩේ අතරමඟ නැවතුනේ. ඒ නිසාම ඩොලර් බිලියන් 40 රුපියල් මිලියන 40 බිලියන් 47ක් වරායට පාඩු වුණා. මේ ණය ගෙවන්න ගිහිල්ලා මේ වෙලාවේ දුන්නා නම් මේ වෙනකොට වරාය නිදහස් වෙලා පැහැදිලිවම හම්බන්තොට වරායේ තියාගත්තා නම් අපි වරාය අධිකාරිය සම්පූර්ණයෙන්ම කඩම් වැටෙන දුණා මේ වැඩපලක් නැතුව. ඒ නිසායි මේ වැඩසටහනට ජීවත් වුණේ. මේක දැන් හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සඳහා හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් ගෲප් ආයතනයත් සාමාන්‍ය මෙහෙයුම් සඳහා පරිපාලන කටයුතු වලට හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් සර්විසස් සමාගමත් සමාගම් දෙකක් පිහිටවල දිනෝ. මේ කටයුතු ලබන පළවෙනිදට ආරම්භ කරන්න නියමිතයි චීන සමාගම. මේ සමාගම් දෙක එකතු වෙලා මේ දෙකේම අපේ වරාය අධිකාරී සභාපතිතුමා එක සමාගමක සභාපති දූර්ය දරනෝ, අපේ බෝඩ් මෙම්බර්ස්ලා වාඩි වෙනෝ, අපෙන් ආරක්ෂාව දෙනෝ නේවි එක ජාතික ආරක්ෂාව ගැන පොලිසිය ගුවන් හමුදාව එයාගේ අපේ නියෝජිතවරු සහ මුරපලක් අපේ ස්ථානයේ පවත්වනෝ. ඒ වරායේ සියලු කටයුතු අපේ අධීක්ෂණය යටතේ පවතිනෝ. වාණිජමය කටයුතු සඳහා විතරයි පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම කොළඹ වරාය තුල කන්ටේනර් පරයන්ත වලින් ජයබහලු පරයන්තය JCT සමගී බහලු පරයන්තය UCT වරාය අධිකාරිය සතුයි. දකුණු ආසියා පිවිසුම් පරයන්තය SAGT කොළඹ ජාත්‍යන්තර බහලු පරයන්තය CICT 1999 අගෝස්තු 6 වෙනිදා SAGT එක දෙන්නේ පුද්ගලික අංශයට. ඔබ කියන උත්සාහ කරන්නේ හම්බන්තොට වරාය චීන පවරා දීම සාර්ථක වැඩක් කියලාද? මම තව එකයි කියන්නේ. CICT 2011 අගෝස්තු 12 පෞද්ගලික අංශයට දෙන්නේ ගිවිසුම් ගත වෙන්නේ චීන සමාගමට. ඒ කොළඹ ජැටි දෙකක් අපි දැනට දීලා තියෙනවා. අපිට ඉන්නෝ ඒ දෙක දුන්නයෙන් පස්සේ අපිත් එක්ක වැඩ කරනවා 9500ක් සේවකයෝ. අපි ඒ කට්ටියට ඉහළ පඩියක් ගෙවනෝ, බෝනස් ගෙවනෝ. ඒ සියල්ල කරමින් මේ ජැටි දෙක දීලා තින්නෙත් කොළඹරය අමාරු වෙච්ච වෙලාවක. නමුත් මම විශ්වාසයෙන් කියනෝ හම්බන්තොට වරායෙන් අපිට බදු ආදායම, රාජ්‍ය භාගය, අනිකුත් ලැබෙන ආදායම් සියල්ල ලැබෙනෝ. ඊට අමතරව ලාභාංශ වලින් කොටසක් අපිට ලැබෙනෝ. ඒ අනුව මේ ගත තීරණය නිවැරදි වෙනත් ගන්න තීරණයක් නොමැති නිසා මේ ගත එක තමයි අපිට සඳහන් කරන්න පුළුවන්. එතකොට හම්බන්තොට වරාය සේදමාවතට සම්බන්ධ වෙන විදිය, චීනයේ මේ කලාපය තුළ තමන්ගේ බලය විහිදුවන විදිය, අනිත් පැත්තෙන් ඉන්දියාව ත්‍රිකුණාමලයට කොළඹට ලං වෙන විදිය, මේ සියල්ල ගත්තහම ලංකාවේ ස්වාධිපත්‍ය, ලංකාව
රටකට අස්ථාවර වෙන තත්ත්වයක් ඔබට පේන්නේ නැද්ද? ඔබ පළපුරුදු අධ්‍යක්ෂින් එක්ක. එහෙම පේන්නේ නැද්ද? නෑ, ඒක අපි අධ්‍යක්ෂ විදිහට ඒ තීරණය ඉන්න ඕන කෙලින්. මොකද අපි අපේ ආරක්ෂාව ගැන නිරතුරුව කටයුතු කරන්න ඕන. හැබැයි අවුරුදු 9කට පස්සේ, අවුරුදු 99කට පස්සේ ඔබවත් මමවත් නෑ. නෑ, අපි දෙන්නම නෑ. බලන් ඉන්න හැත් නෑ. ඒතර මෙච්චර දරුණු තීරණයක් ගැනීම ඔබ හිතන්නේ ඒක හිත කරයි කියලාද ඔබට හිතෙන්නේ? නෑ, මේක වෙන කරන්න දෙයක් නෑ. වෙන ගන්න තීරණයක් නැතිවෙන් තමයි මේ තීරණය ගත්තේ. මොකද මේක හදන්න මේ ගත්ත මුදල ඩොලර් බිලියන 1.5 කියන එක ගෙවන්න විදියක් ඇතුව නෙමෙයි අරන් තියෙන්නේ. මේක හදන්න කලින් ගෙවන්න විදියත් හදාගෙනම ගත්තනම් හොඳයි. මේක අරගෙනත් හදලා 2014 දී හිටපු වරාය සභාපතිතුමා දෙන්න ගිවිසුමක් අත්සන් කරා. ඉතින් ඒ ගිය ආණ්ඩුවෙන්, අපි හිටපු ආණ්ඩුවෙන් ඒ වෙලාවේ කවුරුවත් මුකුත් කිව්වේ නැහැ. ඔබ කිව්වෙත් නැහැ. නැහනේ. ඔව්, අපි නැවත ඒ ගැන කතා කරන්න මැදිරිට එනවා. කෙටි විරාමයක් මේ ඉන්සයිට් ඉද දරාත්‍රි. මේ ඉරිදරාත්‍රිය ඉන්සයිට් මැදිරිය අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ වරාය හා නාවුක නියෝජ ජමාතේ නිශාන්ත මුතුහෙට්ටි ගමගේ. ඔහුත් එක්ක කතා කරන්න හුඟක් දේවල් තිබෙනවා. ඔහු ප්‍රවෘත්ති මවණ කෙනෙක් නිසා මම නැවත ආපස්සට ගිහිල්ලා මැතිවරණ වලට සම්බන්ධ වෙන කතාවක් ඔබෙන් අහනවා. ඔබ එක තැනකදී ඉතාම තදබල විදිහට කියනවා, ඊළඟ මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂක හැටියට මෛත්‍රීපාල සිරිසේන එක පැත්තකින් ඇවිල්ලා, අනිත් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂාවොත් මොනම තත්ත්වයක් යටතේවත් ගෝඨාභය රාජපක්ෂට එකතු වෙන්නේ අනිවාර්යයෙන්ම මෛත්‍රීපාල සිරිසේනත් එක්ක ඉට ගන්නවා කියලා. ඒක ඇත්තද? පැහැදිලිවම ඒ තීන්දුව අපි ඉන්නෝ. අපි කියන්නේ ඔබ සහ යම් කණ්ඩායමක්. ඔබ මම මාත්‍යගලින කණ්ඩායම්. මේ අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දිනවනෝ සියලු බලවේග එතුමාට ඒකරාශී කරන්න අපට ගන්න පුළුවන් ඉහළම ක්‍රියාමාර්ග ගන්නෝ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හොඳ මහත්තයෙක්. එතුමාට හොඳයි ඔක නොඉල්ලා පාඩු හිටියනම් මේ ඔය අමාරු වැටෙන්නේ නැතුව මේක අපි ජයග්‍රහණය කරනවා. ඒකපති විපක්ෂයෙන් වෙන අපේක්ෂකෙක් දැම්මුත් අපි නොදන්නා අර අන්තිම මොහොතේ පැරචූට් කරනවා වගේ වර්තමාන ජනාධිපතිවරයා වෙන කෙනෙක්වත් ඔබ ගන්න තීරණේ මොකද? ඒත් ඔබ ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් එක්ක. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිට යන්න බෑ අපිට. අපිට ඒකාබද්ධයට යන්න, පොහොට්ටුවට යන්න, එහෙම යන්න බෑ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනුවා හෝ පෙරදුනා. හැබැයි දැන් 2015 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උපක්‍රමය පාවිච්චි කරනවානේ. එතකොට ඔවුන් පොදු අපේක්ෂකයෙක්ව නිර්මාණය කරලා එක්තරා ක්‍රීඩාවක් කරනවානේ, චෙස් ක්‍රීඩා වගේ එකක්. ඒතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ඒ වැඩේ 2020 කරොත් එහෙම 2020. ශ්‍රී ලංකා ඔව් ඒ පක්ෂයේම ඇතුලේ දැන් අපිට හොයාගන්න බෑනේ මොකද්ද පක්ෂය කියලා. නෑ නෑ 2015 මේකම වෙනවනේ මේ විදිහටම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම ගැටලුවක් නැහැ. එක අපේක්ෂකයයි ලබන ජනාධිපතිවරණෙත් මෛත්‍රීපාල සිරිසේන තරකට. ඒකට වෙන පොදු අපේක්ෂකයෝ නැහැ. හැබැයි 2015 වෙන වෙන එකක්. ඒ ජාපය 2015 වෙන එක. ඒක එකතු වෙච්ච ක්‍රීඩාවක් ඒක. ඒක වෙන එක. ඒක නෑ ඒක නවුනා නම් මෛත්‍රීපාල සිරිසේන කෙනෙක් මෙහෙ ජනාධිපති වෙන්නේ නැහැ. කවදාවත්. ඒක උනේ ඒ ගත්ත තීරණේ හින්දා. සමහර විට මේක මම මේ අද කිව්වට අවසාන වශයෙන් වෙනකොට එක්සත් ජාතිපක්ෂෙත් අනිත් කණ්ඩායම් වලත් පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන පත් වෙන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එන ඕනම අපේක්ෂකයෙකුට සහාය දෙන්න බැඳිලා ඉන්නෝ දැනට අපි මේ තීන්දුව තමයි ඉන්නේ. කබීර් හෂීම් අමාත්‍යවරයා අහනවා ජනමාධ්‍යවල ඔබ දකින්න තීයේ පෙරේද වගේ ප්‍රවෘත්ති වලටත් ගියා ජනප්‍රිය මාධ්‍යවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එජාපේ වෙනස මොකක්ද කියලා. ඔහු කියනවා අපි 77 පටන් ගත්ත විරුතාර්ථික ක්‍රම ඉතාමත්ම හොඳට අපිටත් වැඩි හොඳට ශ්‍රීලනිපේ කරගෙන යනවා. මොකද්ද පක්ෂ දෙකේ වෙනස කියලා ඔහු අහනවා. ඔබට මොකද හිතෙන්නේ? ඔබ පක්ෂයට හරි ආදරෙයිනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔබ ආදරෙයි ඔබ කියන හැටියට. එතකොට දැන් එජාපයත් කරන්නේ ඒකම නම් ඒක ඊට වැඩි හොඳට කරනවා නම් ඒ පක්ෂය මොකද්ද ඔබේ තියෙන විශේෂ ප්‍රේමී පක්ෂයට? නෑ, බොහොම පැහැදිලිව අපි කියන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ ආරම්භක නායකයා අපිට හොඳ SWRD බණ්ඩාරනායක ශ්‍රීමුදානන් හොඳ පූර්වාදර්ශයක් දීලා තිනෝ මේ පක්ෂය ඉස්සරහට ගෙනියන්න. එතුමා ජීවත් වුණේ කෙටි කාලයයි මේ පක්ෂයේ හදලා අවුරුදු 5ක් විතර. ඒ කෙටි කාලය තුල රටේ සම්පත් ජනසතු කළා,
අර්ථාද කරමුදලා හදලා ශ්‍රී ලංකම බිහි කළා අධ්‍යාපන වැඩපිළිවෙළ හදලා එතුමා ඒ කෙටි කාලය තුල මුළු රට කනපිට ගහලා පෙන්නපු නායකයෙක් ඒ ශ්‍රේෂ්ඨ නායකයා එතනින් ඉස්සරහට සිරිමාව මැතිනි ඒ වැඩපිළිවෙළ ඉස්සරහට ගෙනාවා ඒක ඊට පස්සේ අහු වුණා නොනගත කාලයකට 94 නැවත චන්ද්‍රිකා මැතිනිය මේ වැඩේ බාරගත්තා බාරගෙන අපි රාජ්‍ය සම්පත් විකුණපුවා යම් ප්‍රමාණයක් ආපහු ගත්තා 77න් පස්සේ වෙච්ච විනාශය අපිට බොහොම දරුණුයි රාජ්‍ය සම්පත් ඔබ කියන්නේ එජාපේ කරපු වැඩ ආපසට හැරෙව කියලාද චන්ද්‍රිකා පාලනේ යම් ප්‍රමාණයක් කරෙව්වා ඒක මම සම්පූර්ණ මේ ගැන සතුටු නෑ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආපහු හැරෙව්වා මම වගකීමෙන් ඔබට කියන්නේ ඒ නොකිය හිටියොත් මේ වරදක් නිසා ඉතිහාසයේ තුල වැඩිම මේ රාජ්‍ය විවසයන් විකුණපු කාලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගේ කාලේ එතුමියගේ ඔබ ගණන් හදලා බැලුවොත් එහෙම ඒ කියන්නේ ආයතන වැඩිම ප්‍රමාණයක් විකුණන මේ කාලය තුල ඔබ අධ්‍යයනය කරලා බැලුවොත් එතුමිය මටවත් එක වාද කරන්න අයිතියක් නැහැ මේ පුටුවින්ද කියන හැබැයි ඒ මතක් කරන්න ඕනි බලනට අසාධාරණයක් වෙන හින්දා නෑ වැඩිම පෞද්ගලිකරණය වුණේ 77 94 වෙච්ච විනාශය මහ විශාලයි. ඔබත් දැනටම වාද කරන්නේ හැබැයි මේ වැඩසටහන බලනායට නිරීක්ෂණය කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමය තමයි ඒක වෙන්නේ. මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලෙත් අනිවාර්යෙන්ම වුණා. මගේ ප්‍රශ්නේ ඇයි මේ ශිලණි පිට ඔබ පෙම්බඳින්නේ කියලා මම අහන්නේ. නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්ක අපි ඉන්න උපරිම උත්සාහයක් දරනෝ. ඒ පක්ෂය හැරලා දාලා අපි යන්නේ නෑ. වෙන පක්ෂයකට ගිහිල්ලා වාඩි වෙන්න. එතන අපිට ඉඩ කඩ නෑ. නම් ටිකක් කියවෙනවා. අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ජෝන් සිනවිරත්න සුසිල් ප්‍රේම්ජයන්ත ටීබී ඒකනායක සුමේදා ජිජයසේන දුලිප් ජයසේකර ලක්ෂ්මන් වසන්ත අරුන්දික ෆනෑන්ඩු නිමල් ලංසා සුසන්ත පුංචි නිලමේ දැන් මේ අය ආණ්ඩුවෙන් අයින් වෙලා වෙනම ස්වාධීනව ඉන්න උත්සාහ කරනවා එහෙම යෝජනාවක් ජනාධිපතිවරයාට කරලා තිනවා කිසිම තත්වයක් ඇති ඔබ මේ කණ්ඩායමට එකතු වෙන්නේ නැද්ද මොනම විදිහකට පැහැදිලිවම නැහැ මොකද ওই ලයිස්ට් වෙන 10යි මං හිතන උතන හරියටම ගත්තොත් 1 2 3 4 5 6 7 8 9 10 ඔව් තව එකක් දාගාරමේ කණ්ඩායම ගැන දන්නවා කියන්නේ. තව එකක් දෙයක් එකතු වෙන්න ඕන. මේ කොහොම වුණත් මං ඒ අපේ සහෝදර ඇමතිවරු නියෝජ්‍ය අමාත්‍යවරුන්ටත් අපි ආරාධනා කරනවා. ඔය තීන්දුව ගන්න වෙලාව දැන් නෙවෙයි. හැබැයි ආප්ප න්‍යාය වගේ ඔබ දැන් මෙතන මේක කියලා ගිහිල්ලා අනිත් වැඩේ කරයි දෙල කොහොමද අපි දන්නේ? තව ඉවසන්න ඕන. මේ මම නම් යන්නේ නැහැ. මේ දෙයියන්ප කියලා මම මෙතන ඉන්නව රැදිලා මේ අයටත් අපි ආරාධනා කරනවා. අඩුම ගානේ මේ අවුරුද්ද අවසාන වෙනකන්වත් ඉඳලා මේ ප්‍රතිඵලය බලන්න කියලා ජනාධිපතිතුමා ඉතා වේගෙන් වැඩපිළිවෙළ සකස් කරනෝ අපි වෙනුවෙන් ඒ වැඩපිළිවෙළත් එක්ක ඉන්න කියලා ස්වාධීන වෙන්න වැඩක් නැහැ ස්වාධීන වෙනවා කියන අනාතයි දේශපාලන අනාතයි බරපතල ප්‍රශ්න හුඟක් තිබිරු වෙන් අහන්න හැබැයි ඉතා වැදගත් ප්‍රශ්න ටිකක් මම අහනවා සම්මත වෙච්ච නව බදු පනත ගැන මොකද ඔබ කියන්නේ ඒ ජනයාට ඉතාම අහිතකර බදු පනතක් නෙමෙයිද ගැටලු තියෙනවා ඔබ තවත් එවෙනු පිණි හිටනවාද නෑනේ සම්ඳ දුන්නේ නෑනේ ඒකට ඉති වැඩක් නෑනේ සම්මත වුණානේ ඒක තමයි නමුත් සම්බන්ධ ඒකට චන්දුන්නේ එක මේ හානිකර වැඩි එතකොට නැවත මේ ඔබේ පුද්ගලික පැවැත්මද ඔබ අපේක්ෂා කරන්නේ හිතර එක දෙය කරන්න ඕන හරියට ඒ දෙය කරනවා එහෙනම් ආණ්ඩුව ඔබ නැගිටලා යන්නේ අපේ අර 10 දෙනත් එක්ක බෑ බෑ කොහේ යන්නේ යනතරන් නෑ අවසාන ප්‍රශ්නේ ටිකක් දරුණු ප්‍රශ්නයක් ඔබ දන්නා දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය කියලා TGTE කියලා සංවිධානයක් ඔබ දකින්න ජනමාධ්‍යවල මේ දවස්වල සුළු සුළුකක් වගේ හමනවා අර ජෙනරල් ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය ඔවුන් පුටා දක්වමින් හිටපු හමුදා නායකයා ජගත් ජයසූරිය සම්බන්ධයෙන් ඒ ප්‍රකාශයත් එක්ක ඉතාම අයහපත් දරුණු මැදිහත් වීමක් කරමින් ඉන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදීමක් කරමින් මේ කියන විදිහට ඔවුන් යුද අපරාධ කරලා තියෙනවා දැන් ඔවුන්ව ගෙන්නන්න ජාත්‍යන්තර අධිකරණයකට කියලා මේ තත්වය ජනාධිපතිවරයා කොයි වගේ ස්ථාවරයකදීනේ ඔබ දන්න විදිහට මම ඉතාල විශ්වාසයෙන් කියනවා මීට දවස් දෙකකට කලින් රාත්‍රියේ මධ්‍යම රාත්‍රිය වෙනකන් අපි එක සාකච්ඡා කරා මේ සිද්ධි සම්බන්ධයෙන් නෑ වෙන සාකච්ඡා වගේක් කළා එතුමා ওই සිද්ධි සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරා මොන්නම හේතු සත්‍යයක් කරතේවත් ජාත්‍යන්තර අධිකරණයකට අපේ හමුදාපති අපේ අනිත් රණවිරුවන් කිසි කෙනෙක් ගෙනියන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් රජය හැටියට පෙනී ඉන්නෝ. පෞද්ගලිකව ජනාධිපතිවරයා හැටියට එතුමා වගකීමෙන් ප්‍රකාශ කරා පෙනී ඉන්නවා කියන කාරණේ මමත්
එතුමාගේ කාරණේ බොහොම පැහැදිලිව සාධක කරනවා එතුමා එකට ඉඩ දෙන්නේ නැහැ කියලා. හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක අපි ගිවිසුම් ගත වෙලා ඉන්න හැටියට මොකද්ද නීතිමය තත්ත්වය ජනාධිපතිවරයාට තියෙන හැම ප්‍රතික්ෂේප කරන්න. දැන් මේ එක නඩුවක් තියෙන බ්‍රසීලයේ දකුණු ඇමරිකාවේ නඩු කීපයක් රටවල් 6ක පමණ උන් නඩු ගොනු කරමින් ඉන්නවා. ඒතර ජගත් ජයසූරි හමුදා නායකයාව ඉල්ලුවොත් උන් ජාත්‍යන්තර අධිකරණයකට මොකද්ද ජනාධිපතිවරයාට තිබෙන ස්ථාවරය බලය හයිය මොකද්ද එහෙම නොදී ඉන්න. අපි දැනටම දනනවා ඉවරයි එක්සත් ජාතීන්ගේ සංවිධාන ඉදිරි. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක කටයුතු කරපු ආකාරය පහුගිය අවුරුදු දෙක තුන වෙනස් කරගත්තා. යහපත් මාර්ගයකට ආව අපේ ක්‍රියාමාර්ග. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක හැපිලා මේ තීන්දුව ගන්න බෑ. නමුත් වර්තමාන ජනාධිපතිතුමාට ඒ සම්බන්ධව හැකියාවක් තියෙනවා. එතුමාගේ ක්‍රියාමාර්ගය ගන්නවා කියන එක මම විශ්වාසෙන් කියනවා. මං අවසාන වශයෙන් කියන්නේ මොනම විදියකින්වත් ද්‍රවිඩ ඊළාම් හිතවාදී සංවිධානවලට අවශ්‍ය වෙන විදියට ජගත් ජයසූරියලා අධිකරණයට ගෙනියන්න ලංකාවෙන් ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මේ වෙනකොට ආණ්ඩුව රාජ්‍ය මැදිහත්වීමක් හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානයටවත් බ්‍රසීල රජයටවත් වෙන කිසිම තැනකට එහෙම නිල ප්‍රකාශයක් කරලා නැහැනේ. දැන් මහියංගනේ හැරි කොහේ හරි නගරයක ගමක මේ කතාව කිව්වට සිංහල භාෂාවෙන් ජාත්‍යන්තර ප්‍රකාශයක් කරලා නැහැනේ. දැන් දෙමළ ඩයස්පෝරාව සහ මේ කියන සංවිධානයේ ඉතාමත්ම විවෘතව ඉතාමත්ම නිල වශයෙන් අභියෝග කරමින් ඉන්නවා ඉංග්‍රීසි භාෂාවෙන්. ඒතර අපි සිංහල භාෂාවෙන් කොහේ හරි පන්සලක ඉගෙන කිව්වාට ඒ ජාත්‍යන්තර මැදිහත්වීමක් වෙන්නේ නැහැනේ. ඔබට මොකද හිතෙන්නේ? ඔබ ටිකක් නිර්භීත කෙනෙක්. බය නැතුව කියන්න. නෑ ඒක ගැන මම ඇත්තටම එළිය කතා කරන්න කැමති නෑ. ඒක අතිගරු ජනාධිපතිතුමා අවශ්‍ය කටයුතු සියල්ල මේ සතියනවල ක්‍රියාත්මක කරනවා. ඒක ගැන රටේ ජනතාව දැනුවත් කරන සිංහල මාධ්‍යයෙන් කරන ප්‍රකාශවලට අමතරව ජාත්‍යන්තරය වෙනුවෙන් කතා කරන්න ඕන මාධ්‍යයන්ගෙන් කතා කරන්න සහ සැරසුම් එතුමායේ වචරික් කළදී. හැබැයි දැනට ජනමාධ්‍ය ඉදිරියේ එහෙම නැත්නම් කිසිම විදිහකට නිල නොවන මට්ටමින් එවැනි හෙළිදරව් කිරීමක් කියලා නේ අපි දන්නේ. ඒක ඔබතුමා ඉදිරි සති කිහිප බලන්නකො මොකද වෙන්නේ කියලා. ඒක මෙහි පත්‍රයට දෙන්න එක දැරීට. ඒක දෙන අවශ්‍යතාවය. ඔබ ඉතාම අහිංසක උත්සාහයක් ගන්නවාද ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බේරගන්න? එහෙම නැත්නම් ඇත්තටම ඔබ යමක් දැනගෙනද කියන්නේ? මේ බරපතල ප්‍රශ්නයක්. නෑ මේක ගැන අපි කතා කරා. ඒක ගැන එතුමා බොහොම පැහැදිලිව කිව්වා. ඒ ගැන අවශ්‍ය තීන්දුව తీරන වෙනම කණ්ඩායමක් කටයුතු කරනවා කියන. ඊළඟ ප්‍රශ්නේ දරුණු ප්‍රශ්නයක්. මෙච්චර දේවල් මැද්දේ ඇයි ඔබ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව අගමැතිවරයා කරන්න කියන්නේ? ඔබ දිගට මේ කතාව කියනවා. අපි ආරාධනා කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා මේ පක්ෂේ බාර දීලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එතුමත් අපිත් එක්ක 64 වෙනි සම්මේලනයේ පොළොන්නරුවේදී වාඩි වෙලා ඉඳලා 2015 අගෝස්තු 17 වෙනිදා මැතිවරණේ කුරුණෑගලට ගිහිල්ලා තරඟ කළා මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කැරීර තමයි අදත් ඉන්නේ. එතුමා නැති පක්ෂය අපිට පාළුයි. අපි පාළුයි. අපි ගරු කරපු නායකයෙක්. අපි ආරාධනා කරනෝ මේ අදත් මෙතන ඉඳගෙන හෙට දවසේ ඇවිල්ලා අපේ පක්ෂයේ අගමැතිකම් බාරගෙන අපිත් එක්ක එකතු වෙලා එතුමාලත් තියෙන සම්බන්ධකම් එක්සත් ජාතික පක්ෂෙන් ටිකක් ගන්න පුළුවන්. තව අනිත් සංවිධාන වලින් ගන්න පුළුවන්. අරගෙන අපි මේ ක්‍රීඩාව කරන හැටි කියන්නේ මේ ක්‍රීඩාවට ආරාධනා කරනවා මේ ආණ්ඩුව හදන්න. අපි ශ්‍රී ලංකා එකයි UNP එකයි ටිකක් දුරයි පරස්පරයි අපි. හැබැයි ඔබ ඉස්සෙල්ලා කිව්ව හැටියට මේ ජනාධිපතිවරයායි අගමැති රනිල් වික්‍රමසිංහ එකට විතර රට හදනවා නේ. ඔහු ආර්ථිකයේ පැත්ත බලා ගන්නවා, මොහු අනිත් පැත්ත බලා ගන්නවා. එහෙම කතාවක් ඔබ කිව්වා. නෑ ඒක වෙන කතාවක්. මේක වෙන කතාවක්. මේක ඔබ කතා පෙට්ටියක් බලන් ගියාම මේක ඉතින් අපි මහින්ද රාජපක්ෂට විරුද්ධව තාම කතා කරේ නෑ අපි. අපි තාම කතා කරන්නේ එතුමාගේ ಗುಣ. ඊළඟ මැතිවරණයට ගියාම තමයි වෙන්ගුලා ගියොත් තමයි පස්සේ. අපි ඉතාමත්ම රසවත් ඉන්සයිට් වැඩසටහනක් අද කෙරුවා. ඔබ සමග කතා කිරීම ඉතාම රසවත්, විනෝදය දැනෙන, හිතට සතුටක් දැනෙන සාකච්ඡාවක් අපි කෙරුවා. නැවත ඔබ මුණගැහෙන බලාපොරොත්තු වෙනවා මේ මැදිරියේදීම, ඉන්සයිට් මැදිරියෙන් ඔබ පැමිණීම අපිට සතුටක් ගෞරවයක්. මේ ඉන්සයිට් ඉදිරි රාත්‍රියේ යලි හමු වෙමු. ඔබට ජය.